නෑ සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනය තාම පුතාට රස්සාවක් නෑනේ අයියෝ දැන්ම යන්නකෝ dasatamaka.lk එකට මතකනේ නැති දෙයක් නැති තැනක් නුව පක්ෂවල ඡන්ද ප්‍රමාණ අඩු වෙනවා වැඩි වෙනවා හැබැයි අපි විශ්වාස කරන දෙයක් තමයි හැමදාම ශ්‍රී ලංකා පොජ්ජන්න පෙරමුණ කියන්නේ බොහොම පරිණත නායකයන්ගෙන් සැදුණු පක්ෂයක් වැඩ කරපු නායකයන් ඉන්න පක්ෂයක් ඒ නිසා අපි රටේ ජනතාව විශ්වාස කරනවා වෙනම වැරදි මතවාදයක් තුල ඉඳගෙන තමයි වර්තමාන ආණ්ඩුව බොරු ප්‍රචාරණ ගෙන යමින් තමයි වර්තමාන ආණ්ඩුව බලයට එන්නේ හැබැයි අපි ආණ්ඩුවට හැම වෙලාවෙම කියන දෙයක් තමයි සුබ ප්‍රාර්ථනා කරනවා මේ රටේ බහුතර ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න කියලා මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධ නතර කළා මේ රටේ සංවර්ධනය ගේනකොට වැඩියෙන්ම රාජපක්ෂවරු හොරා කෑව කියලා මතය හදන්න මූලික වුණු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම. ඉතින් ඒක රටේ සමහර ජනතාව විශ්වාස කර ඇත්තටම මහින්ද රාජපක්ෂ සහ ඒ කණ්ඩායම හොරකම් කරාද කියලා. ඒ නිසා ඒ තරහා පිරිමහන්න දීපු මැතිවරණ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අදරත් ඒක දකින්නේ. සා අනුකුමා දිසානායක ජනාධිපතිවරයාට අපි මතක් කරන්නේ බොහොම පෑදුලි මේ රටේ ජනතාව විශාල සිතුම් පැතුම් ඇතුව තමයි ඔබතුමාව ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ. ඒ බලාපොරොත්තු කඩ වෙනවද ඉෂ්ට වෙනවද කියලා කියන්න තවම කාලේ වැඩි. ඇත්තටම ආණ්ඩුවකට අවකාශය දෙන්න ඕනේ කරුණු කාරණා කරගෙන යන්න අපි ඒ නිසා ඒකට නැත්තම් කියාවේ කකුලෙන් අදිනවා කියලා. ඒ නිසා අපි කොයි වෙලාවකවත් කකුලෙන් අදින්නේ නැහැ. මොකද රට වැටෙනවට කැමති ජාතියක් නෙමේ අපි. ඒ නිසා අපි හැමදාම රට ස්ථාවර තියාගෙන දේශපාලනය කරපු කණ්ඩායමක් රටේ දැවන්ත යුද්ධයක් තිබුණ වෙලාව යුද්ධ නවත්තපු නායකයා පක්ෂයට නායකත්වය දෙන අවස්ථාවක ඉන්න අවස්ථාවක් මේක. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අනු කුමාර ජනාධිපතිවරට මතක් කරන්න රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ සිතුම් පැතුම් විශාල සිතුම් පැතුම් ගණනාවක් එක තමයි ඔබතුමාව රටේ ජනාධිපතිවරය වශයෙන් පත් කරේ. ඒ නිසා රටේ ආදරණීය දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මීටත් වඩා පුළුල් පරාසයකින් කල්පනා කළ තීන්දුව ගත්තොත් හොඳයි කියන විශ්වාසය අපේ ළඟ තියෙනවා. ඔව් ඒ ණයගත්ත කියලා කියන්නේ විදේශීය වෙළඳ පොලෙන් ගත්ත ණය නෙමෙයි දේශීය වෙළඳ පොලෙන් ගත්ත ණය ප්‍රමාණය එක මොන ජනාධිපතිවරයාවත් ඔය ණය ප්‍රමාණය යම් අඩු වැඩි වීමකින් ගන්න වෙනවා ඒක තමයි රටේ සාමාන්‍ය ආර්ථික න්‍යාය අපේ රට විතරක් නෙමෙයි ලෝකයේ ඩොලර් වලින් ගන්න ණය අපි මේ ලොකුවට කතා කරාට බිලියන 60ක් පිළිබඳව අපේ රට විතරක් නෙවෙයි ලෝකේ දියුණු රටවල් පවා ණය ගන්නවා. ඒ ණය අරගෙන ආයෝජනය කරනවා. අපේ රටෙත් ණය අරගෙන රාජපක්ෂලා සාක්කුවට දාගෙන නැහැ. ණය ගත්ත වරායවල් ගුවන්තොට පොළවල් හැදුවා, ගම්මාන සංවර්ධනය කර අධ්‍යාපනය හැදුවා. මේ සියල්ලම සංස්කෘතිය ආරක්ෂා කරා මේ සියල්ලම ණය අරගෙන කරා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බිලියන 60ක් කියන ණයත් කජ්ජද්ද කියලා ඇවිල්ලා ණය ගන්නකොට තමයි මේකේ පරස්පරතාවයන් පේන්නේ. නිසා ණය ගන්න එක සාමාන්‍ය දෙයක්. අපේ වගේ රටක ණය ගන්න ඕන. ඒ ණය අරගෙන සමහර ණය අරගෙන දේශීය ණය අරගෙන දේශීය ණය වාරිකම තමයි ගෙවන්නේ. ඔය වගේ රොටේට් වීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක සිදුවිය හැකි අවස්ථාවක් මොන ජනාධිපතිවරයා ආවත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ණය ගන්න එක හොඳ නෑ කියලා බොරු ප්‍රවෘත්ති මවාගෙන ආපු කුමාර සානායක මහත්මයා ණයගත් එක රටට ලොකු ප්‍රශ්නයක් කර. බිත්තර ප්‍රශ්නෙත් එහෙමයි තියෙන්නේ. බිත්තරේ මිල අඩුවීමේදී වාසිය නොදැනුවත්කමට ආණ්ඩුව ගන්න ගියා. මිල වැඩි වෙනකොට දැන් නිලධාරීවරුන්ට ඇවිල්ලා උත්තර බඳින්න වෙලා තියෙන තේ නිසා ඒ වගේ අර කටට එන පළියටද උගණ්ඩාවේ මුදල් සිද්ධියත් එහෙමයි. කටට එන පළියට කිව්ව උගණ්ඩාවේ මුදල් තියෙනවා අපි ඒවා ගේනවා ඒවා ගේන්න ඕනේ නැද්ද කියලා ඉවරලා ඇහුවා දේශපාලන වේදික. අද කියනවා නෑ ඒක වෙන සමාගමක් විසින් මුද්‍රණය කළ නීත්‍යානුකූලව මුදල් කියලා. ඕක එදා කිව්වනම් එයාලට ඡන්ද අඩු වෙනවා. නමුත් අර ඒගොල්ලෝ වැරදි ප්‍රචාරණත් එක්ක ආපු නිසා තමයි ඔය රටේ ප්‍රශ්නේ තියෙන්නේ. හොරකම් කරනවා නම් ඒක රටේ ජනාධිපතිද ඇමතිවරයාද මන්ත්‍රීවරයාද සාමාන්‍ය පුරවැසියද කියලා අදාළ නැහැ. හොරකම් කිරීමට කිසිම රටක උදව්වක් උපකාරයක් කරන කණ්ඩායම් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. ඒ නිසා අපි තමයි වැඩිපුරම ආසාවෙන් ඉන්නේ හොරු අල්ලනවට. මොකද හොරු හොරු කියලා කියද්දී රටේ ජනතාවත් විශ්වාස කර ඇත්තටම හොරකම් කරන්නේ නැති කියලා. ඒ නිසා අපි ඉක්මනටම රජයට මතක් කරන පුළුවන් තරම් ඉක්මනට අදාළ හොරු අල්ලලා හොරකම රටට එලි කරන්න. ඊට පස්සේවත් මං හිතන රටේ ජනතාව තේරුම් ගන්නේවි ඇත්තම හොරු කවුද හොරකම් කරේ නැත්තේ කවුද කියලා. ඒක විසඳගන්න අපි ආණ්ඩුවට වඩා මේ ඉක්මන් වීමක් අපේ තියෙනවා. දැන් කියනවා අපි
රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කරන්න ඕන බහුතර අවස්ථාවවලදී ජනතා විමුක්ති පෙරමුණ තමයි එළියට ඇවිල්ලා රුපියල් 5000ක් වැඩි කරන්න පුළුවන්කෝම නෑ 5000මදි 10000ක් ඕන කියලා හැමදාම එළිය පිකටින් කරේ ජනතා විමුක්ති පෙරමුණ. ගුරුවරුන්ගේ වැටුප් ටික වැඩි කරනකොට දෙන්න තියෙන සූත්‍රයට අනුව වැටුප් ටික වැඩි කරන්න නොදී වැඩි ප්‍රමාණයක් මුදල් මේ වැටුප් වශයෙන් වැඩි වෙන්න ඕන කියලා ස්ටාලින්ල පාවිච්චි කරලා එළිය කැරලි ඇති කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් එදත් මහා භාණ්ඩාගාරයේත් කතා කළා තමයි කැබිනට් එක තීන්දුව తీරන ගත්තේ පාර්ලිමේන්තුව තීන්දුව తీරන ගත්තේ වැඩි කරන්න පුළුවන්ද බැරිද වැඩි කරනවා නම් කීයක්ද වැඩි කරන්න පුළුවන් කියලා තීන්දුව తీරන ගත්තේ භාණ්ඩාගාරයේත් කතා කළා. ඉතින් අදත් අපේ අමාත්‍යවරයා විජිත හේරත් සහෝදරයා එළියට ඇවිල්ලා කියන්නේ භාණ්ඩාගාරයේත් කතා කළා තමයි මේ තීරණය ගන්න වෙන්නේ. ඉතින් ඒකේ දත් ජනාධිපතිවරු සහ කැබිනට් එක කියපු කතාවේදී වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන ලොකුම විහිළුව වෙලා තියෙන එදා අපි කියපුවා ඒ විදියටම අද NPP කේ ඉන්න කණ්ඩායම කියන දැන් අපිට ඒගොල්ලෝ කියපු කතා ටික තමයි කියන්න ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැක්කා ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන කියලා මේ ආණ්ඩුවත් එක්ක ගමන යන්න මොකද තනි කණ්ඩායම විතරක් මේ බලය ලබා දෙන්න හොඳ නැහැ කියලා. ඒතර මේ ශක්තිමත් විපක්ෂයක් කියන්නේ මේ සජබ මොකද මේ මොන පක්ෂේද කවුරු හරි චෝදනා කරනවා නම් කවුරු හරි දේශපාලඥයෙකුට පක්ෂයකට ඒක ඔප්පු කරනකන් චෝදනාවක් විතරයි ඒක. ඒ නිසා සජබේ ඉන්න අය හොරකම් කරාද නැද්ද කියන කාරණාව මම දන්නේ නැහැ. හැබැයි මම දකින දුර්වලකම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියනෝ නම් ශක්තිමත් විපක්ෂයක් හදා ගන්න ඕනේ කියලා කවදාවත් සජිත් ප්‍රේමදාස මහත්තයාට දිනන්න උවමනාවක් නැහැ. ඒ නිසා අපි කියන්නේ ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕනේ කියලා. හරි ආණ්ඩුව ගැනීම සඳහා මේ තියෙන මැතිවරණ ප්‍රතිඵලය අනුව 105යි NPP එකට තියෙන්නේ. ඒ නිසා බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමේ ලොකු ප්‍රශ්නයක හැම දිනාම ඉන්නේ. ඒ නිසා NPP එක නියත වශයෙන්ම ආණ්ඩුව පිටවනවා කියලා හිතන ඒ නියඳිය ඉඳගෙන කතා කිරීම වැරදි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයට වඩා වගකීමෙන් හිටපු විපක්ෂ නායකවරයා විදියට ඔයිට වැරිය වගකීමකින් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා කතා කරනවා විනා අපි ශක්තිමත් විපක්ෂයක් හදන්න කියපු තැනම සජිත් ප්‍රේමදාස මහත්තයා පරාදයි. කවදාවත් එතුමාට දේශපාලනික වශයෙන් දිනන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ රටේ අනාගතය මේ රටේ එකම දේශපාලන විකල්පය නාමල් රාජපක්ෂ කියන කාරණාව අපි ඒකයි මතක් කරන්නේ. නෑ විපක්ෂද ආණ්ඩුවද කියලා තවම නෑ. මං ඒකයි කිව්වා ආණ්ඩුව හදන්නම් 113ක සංයුතියක් ඕන. 110ක් ගත්තොත් 3 දෙනෙක් කවුරු කොහෙන් හරි එකතු කරගන්න වෙනවා. ඊළඟට අඩු වෙන මන්ත්‍රී සංඛ්‍යාව මොකක්කෝ පක්ෂයත් එක්ක එකතු වෙලා තමයි ඒක හදාගන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ අපේ ඉලක්කය තමයි අපි අනිවාර්යයෙන්ම ආණ්ඩු බලය මෙහෙවීම සඳහා අවශ්‍ය තීරණාත්මක සාධකයක් බවට පත්වීම තමයි අපේ ඉලක්කය. සියලු දෙනාම එකතු කරගන්නවද කියන කාරණා තවම නෑ. ප්‍රතිඵල එන විදිහට තමයි ආණ්ඩුව සකස් කරනවද ප්‍රබල විපක්ෂයක් හදනවද කියලා තීන්දුව ගන්න වෙන්නේ.